හරි අද අපි යන්නේ බර්නූලි සමීකරණය ව්‍යුත්පන්න කිරීමට මුලින්ම කියන්න ඕනේ A level විෂය නිර්දේශය තුල මේ ව්‍යුත්පන්න කිරීම නැහැ මේ ව්‍යුත්පන්න කිරීම වැඩිපුර දැනුම සඳහා පමණක් බව සලකන්න හරි අපි මේ වගේ තල් බටයක් සලකමු මේ තරලේ ගැලීම මේ දිශාවට බව සලකන්න මේ තරල බටේ පළල් නලයේ හරස්කඩ වර්ගඵලය A1 සහ කුඩා නලයේ තරල බටේ හරස්කඩ වර්ගඵලය A2 ලෙසත් ගමු පළල් නලයේ තරලේ වේගය V1 ද කුඩා නලයේ තරලේ ගලන වේගය V2 ද වේ එතකොට සන්තතිකතා සමීකරණය මගින් තප්පරයට ගලන තරල පරිමාව පළල් නලයේ කුඩා නලයේ සමානයි ඒ පරිමාව dV විදිහට ගමු පළල් නලයේ තප්පරයට පරයකට තරලේ ඇදෙන දුර dx1 විදිහට කුඩා නලයේ තප්පරයකට තරලය ඇදෙන දුර dx2 ලෙසත් ගමු අපි දැන් මේ ව්‍යුත්පන්න කිරීමට විභව ශක්තිය ශුන්‍ය මට්ටමක් සලකමු ඒ මට්ටමේ ඉඳන් පළල් නලයේ තප්පරයකට ගලන තරල ස්කන්ධයේ ගුරුත්තු කේන්ද්‍රයට තියෙන දුර y1 කියලා ගමු. කුඩා නලයේ තප්පරයකට ගලන තරල ස්කන්ධයට සලකන මට්ටමේ ඉඳන් තියෙන දුර y2 ලෙසත් ගමු. පළල් නලයේ තප්පරයකට ගලන තරල පරිමාව මත ඇතිවන බලය F1 P1 E1 ගුණිතයෙන් ලැබෙනවා. ඒ වගේම කුඩා නලයේ තප්පරයකට ගලන තරල පරිමාව මත ඇතිවන බලය F2 P2 A2 ගුණිතයෙනුත් ලැබෙනවා. ශක්ති සංස්ථිති නියමයෙන් වැය වූ ශක්තිය dW ලෙස ගත් විට ඒ ශක්තිය පළල් නලයේ කුඩා නලයේ පිළිවෙලින් F1 හා F2 බලමගින් කරන ලද කාර්ය අන්තරින් ලැබෙනවා. ඒ වගේම F1 බලය සමාන වෙන්නේ P1 A1 සහ F2 සමාන වෙන්නේ P2 A2 ටයි ඒක අපි දැන් ආදේශ කරමු සන්තතිකතා සමීකරණයේ dV එහෙම නැත්නම් තරල ප්‍රවාහ ශ්‍රේණිකතාවය පළල් නලයේත් කුඩා නලයේත් සමාන නිසා A1 V1 ගුණිතය සමාන වෙනවා A2 V2 ගුණිතයට B1 කියන්නේ ඔයගොල්ලෝ දන්නවා පළල් නලයේ තරලය ගමන් කරන වේගයයි ඒ කියන්නේ තප්පරයකට ඇදෙන දුර ඒක dx1 වගේම කුඩා නලයේ තප්පරයකට තරලය ඇදෙන දුර dx2 වෙනවා අපිට a1 dx1 එම නිසා සමාන වෙනවා a2 dx2 ගුණිතයට කියලා කියන්න පුළුවන් අපි දැන් a1 dx1 සමාන a2 dx2 ගුණ නැගුවේ තප්පරයකට ගලා යන පරිමාව සමාන කරලයි ඒ නිසා අපිට b විදිහට තප්පරයකට ගලා යන පරිමාව සලකලා සමීකරණයට ආදේශ කරන්න පුළුවන් එතකොට p1 v ඍණ p2 v වෙනවා දැන් v අපි එළියට ගමු දුර v එහෙම නැත්නම් තප්පරයකට ගලන තරල පරිමාව
අපරයට ගලන තරල ස්කන්ධය බෙදීම තරලයේ ඝනත්වය විදිහට ගන්න පුළුවන්. එතකොට dw සමාන වෙන්නේ p1 ඍණ p2 වාරයක් තප්පරයකට ගලන තරලයේ ස්කන්ධය බෙදීම රෝ. දැන් චාලක ශක්ති වැඩිවීම dk විදිහට ගත්තොත් dk සමාන වෙන්නේ භාගයයි mv2 වර්ගය ඍණ භාගයයි mv1 වර්ගය m විදිහට ගත්තේ තප්පරයකට ගලා යන තරලයේ ස්කන්ධ. දැන් බලමු ඇති v1ට වඩා විශාල වුණේ කොහොමද කියලා. ඒක උනේ සන්තතික සහ සමීකරණේ a1 v1 ගුණිතය සමාන වෙන්නේ a2 v2 ගුණිතයට. ඒ වගේම a1 විශාලයි බලනලේ හරස්කඩ වර්ගඵලය, a2 කුඩයි කුඩනලේ හරස්කඩ වර්ගඵලය. ඒතොර ගුණිතය නියතයක් නිසා a1 විශාල වෙන නිසා v1 කුඩා වෙනවා, වගේම a2 කුඩා නිසා v1 විශාල වෙනවා. ඒ නිසා චාලක ශක්තිය වැඩිවීම ඊම ක්ලස සමස්තයෙන් සමත කරන්න පුළුවන්. හරි, විභව ශක්තිය du විදිහට ගත්තාම ඒක සමාන වෙන්නේ mg1 by mg2 ඍණ mg1 ට. එතකොට ශක්ති සංස්තිති නියමෙන් dw ශක්තිය සමාන වෙන්නේ චාලක ශක්ති වැඩිවීමටයි විභව ශක්ති වැඩිවීමටයි. ඒ කියන්නේ dw සමාන වෙනවා dk / du ට. හරි, දැන් සමීකරණ එකලකට ගමු. නැවත කිව්වොත් dk සමාන වෙන්නේ භාගයයි mv2 වර්ගය ඍණ භාගයයි mv1 වර්ගයට, du සමාන වෙන්නේ mgy2 ඍණ mgy1 ට, dw එතකොට සමාන වෙනවා ශක්ති සංස්තිති නියමෙන් dk / du ට. දැන් අදාළ පද ආදේශ කිරීමෙන් අපිට මේ විදිහට ගන්න පුළුවන් p1 ඍණ p2 වාරයක් m වෙදීම රෝ සමාන වෙන්නේ චාලක ශක්ති වැඩිවීමටයි විභව ශක්ති වැඩිවීමටයි. දැන් තප්පරයකට ගලන තරල ස්කන්ධය නැත්තම් m දෙපැත්තෙම තියෙන නිසා ඒක කැපිලා යනවා. එතකොට දැන් අපි වම් පැත්තේ හා දකුණු පැත්තේ ඍණ පද පිළිවෙලින් දකුණටත් වමටත් දාපුවාම බර්නූලි සමීකරණය ලැබෙනවා. ඒ වගේම කියන්න ඕනේ බර්නූලි සමීකරණයකුට නැගුවේ දුස්සාවි බලවලින් තොර අසම්පේඩ්‍ය අනාකූල අනවරත යන කරුණු තෘප්ත වන තරලයකටයි මේ සමීකරණය වලංගු වෙන්නේ. එතකොට මොකද දුස්රාවි බල සලකූ විට අපිට මේ සමීකරණය ගොඩනැගීමේදී යොදන ශක්ති සංස්තිති නියමය යොදන්න බැරි වෙනවා. අදාළ දුස්රාවි බල වලට එරෙහිව කර කාර්ය අපි නොදන්න නිසා. හරි, බර්නූලි සමීකරණය ව්‍යුත්පන්න කිරීමට එකතු ඔබට ස්තුතියි.